ශක්තිමත් කරලා ජනතාව විසින් තෝරා පත්කර ගන්න පාලන ක්‍රමයක් කරහා මේ රටේ සංවර්ධනය මේ රටේ අනාගතය ගොඩනගන ක්‍රමවේද ඒ පිළිබඳව ඒ යන ඉදිරි මඟ පිළිබඳව අපි සදාන් කරද්දී විශේෂයෙන්ම වැදගත් කරන්න ඕනේ මේ රටේ සංවර්ධනය මේ රටේ අනාගතය රඳාපවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදය තුල පමණයි මේ රට පාලනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උනත් මෙරට පාලනය කරන්නේ එක්සත් ජාතික පක්ෂය උනත් මෙරට පාලනය කරන්නේ වෙනත් පක්ෂයක් උනත් මේ ඔක්කොම පක්ෂ එකතු වෙලා උනත් මෙරට පාලනය කළ යුත්තේ පාලනය කළේ ඒ වගේම අනාගතය පාලනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් තේරීපත් වන කණ්ඩායමක් විසින් පමණයි මෙරටේ මහජන නියෝජිතයන් විසින් පමණයි නමුත් අපිට පහුගිය දවසක පාර්ලිමේන්තුවේදීම දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාගෙන් අහන්න ලැබුණා මේ රටේ අනාගතයේ හමුදා කුමන්ත්‍රණයක් මගින් මේ රටේ පාලනය හමුදා කුමන්ත්‍රණයක් මගින් අත්පත් කරගෙන මේ රට හමුදාව ලවා පාලනය කරන්න එතුමා බලාපොරොත්තු වෙනවා කියලා. එතුමාගේ ප්‍රාර්ථනය කියලා. හැබැයි අපි විශේෂයෙන්ම කියන්න ඕනේ මේ රටේ අනාගතයේ මොන පක්ෂය පාලනය කරත් මේ රට පාලනය කරන්නේ ජනතාවගෙන් තෝරාගත්ත ජනතාව තෝරපු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගාරා තේරිපත් වෙච්ච රජයක් විසින් කාරණේක කාරණය මම නොබියව කියනවා. යම් මෙහෙකින් එම හමුදාවේ මැදිහත් වීමක් කරා ප්‍රජාතන්ත්‍රවාදී යටපත් කරලා මේ රටේ පාලන බලය ගන්න කවුරු හිතන් ඉන්නවනම් අර මීට මාස කීපයකට කලින් තුර්කිය සිද්ධ වුණා වාගේ පක්ෂ පාට ભેදයක් නැතුව පාරකට බහැලා ඒ ආයුධ බලයෙන් මේ රටේ පාලනය අත්පත් කරගන්න උත්සාහ කරන ඕනම කණ්ඩායම හමුදා වෙන්න පුළුවන් පොලිසිය වෙන්න පුළුවන් වෙන ත්‍රස්තවාදී කණ්ඩායමක් වෙන්න පුළුවන් අපි මීට කලින්ම පරාජයපත් කළා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ ආයුධ බලයෙන් මේ රටේ බලය අත්පත් කරන්න උත්සාහ කරන වෙලාවේ අපි ඒක පරාජයපත් කළා එල්.ටී.ටී.ය ආයුධ බලයෙන් මෙරට බෙදලා කොටසක් අත්පත් කරගන්න උත්සාහ කරන වෙලාව අපි ඒ පරාජයපත් කළා පක්ෂපාත ભેදයක් නැතුව. ඒ වගේම හමුදාව හරි ඒ කොටසක් හරි කවුරු හරි ලවා මේ රටේ පාලන බලය ආයුධ බලය මත අත්පත් කරගන්න උත්සාහ කරනවා නම් අපි ඒ වෙනුවෙන් පක්ෂපාත ભેදයක් නැතුව පාරට බහැලා අර තුර්කිය මීට මාස ගානකට කළා වගේ එහෙම ඒකාධිපතිත්වයකට මෙරට අරන් ගන්න උත්සාහ කරන ඒ බලවේග තීරණාත්මකව මේ මහ පොළොව මත පරාජයපත් කරනවා කියන කාරණය පැහැදිලිවම සඳහන් කරන්න අවශ්‍යයි. එමනම් ඒ කාරණේ සඳහන් කරමින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවෙච්ච ඒ